Sri Lanka's Choice 2024. විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව අද මොනරාගලදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දැක්ක මේ ළඟදී ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා කියලා තිබුණා, තමන් බලයට පත් වුණොත් එහෙම වෙන්නේ නැහැ, නිකිනි බිනර අනුර ගෙදර සැප්තැම්බර් වෙනකොට. නමුත් කියලා තිබුණා, මම අපේ බලයට ආව වෙලාවක අපේ රජයක් යටතේ සාසනය ආගම අහලගම් හතකටවත් ගන්නේ නැහැ කියලා ළඟදී. කාටවත් ආගම රාජ්‍යයෙන් අයින් කරන්න දෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. එහෙම කරන්න එනවනම් එහෙම මම එදා කිව්වා වගේම ඒව හඳේ. ඊය පෙරේද ගැසට් පනතාව ආරෝද පනත. ඊට අමතරව ගැසට් එකක් ගැහුවා. මේ ගැසට් එකේ තියෙන නායක හාමුදුරනේ රටේ වගා කළ හැකි ඒව වගක් කළ නොහැකි ඒවා. දැන් ගංජක් තියෙන්නේ අර වගා නොකළ යුතු ලයිස්තුවේ. ගොටුකොළ තියෙන්නේ, පලාර තියෙන්නේ, මුගුණ වෙන තියෙන්නේ වගක් නොකළ යුතු ලයිස්තුවේ. කලබලයට ගහපු ගැසට් එකක්. මේ ගැසට් එකේ අනුව පලා ටිකක් ගෙදර තියෙනම් වසරක සිර දඩුවක්. තමන්ගේ නොහැකියාව අදක්ෂකම නිසා රටට අවාසිදායක ගිවිසුම් වලට අත්සන් තබපු නායකයෝ අද ගෝනිබිල්ලෙක් මවන්නට කටයුතු කරනවා. මේ යන විදිය ක්‍රියාත්මක නොවුනොත් රට අනතුරේ නැවතත් වරක් පෝලිං යුවයක් නිර්මාණය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පීටර් බ්‍රුව මැතිතුමා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම් රාශියක් අපි හමු වුණා. අවස්ථා ගණනාවකදී හමු වුණා. අපි පැහැදිලි කරලා දුන්නා මේ ආර්ථික සංකෝචනය තුළ ගොවි ධීවර කම්කරු දුගී දුප්පත් ග්‍රාමීය නාගරික වතු ප්‍රජාව කොයි තරම් අසහනයකට පත් වෙලා තිබෙනවා. අපි සතුව සුහුරු කණ්ඩායමක් සිටිනවා, දක්ෂ කණ්ඩායමක් සිටිනවා. මමත් ඒ දක්ෂ කණ්ඩායමත් සමග රටට වාසිදායක ජනතාවගේ කරපිට හිස මත පැටවෙන බර, අසහනය, පීඩනය, දුක්ඛිත භාවය බොහෝ දුරට අවම වෙන ආකාරයේ රට දිනවන ගිවිසුමකට ප්‍රවේශ වන්නට අපි සූදානම්.